අදෘශ්‍යමාන දෙවිඳුන් දැකීම හෙබ්‍රෙව් 11 වෙනි පරිච්ඡේදයේ 27 වෙනි පදය ඇදහිල්ලෙන් ඔහු හෙවත් මෝසෙස් රජුගේ උදහසට බය නොවි මිසරය අත්හැර ගියේය මක්නිසාද අදෘශ්‍යමාන තනන් වහන්සේ දකින්නාක් මෙන් ඔහු ස්ථීරව සිටියේය මිසරය මේ ලෝකයේ පාපය හා පාපයේ සැපත පිළිඹු කරයි දේවදරුවන් යයි කියා ගන්නා වූ බොහෝ දෙනෙකුට මිසරය අතහැරීමට නොහැකි වන්නේ මන්ද අදෘශ්‍යමාන දෙවියන් වහන්සේ දැක ගැනීමට ඔවුන්ට ඇදහිල්ලේ ඇස් නොමැති නිසා වේ මොසෙස් මිසරය අත් නොහැරියා නම් දෙවියන් වහන්සේට ඔහුව ඊශ්‍රායලයේ නායකයෙකු ලෙස තෝරාගෙන ඔහු තුළින් උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ සැලසුම ඉටු කිරීමට හැකිවන්නේ නැත. මනුෂ්‍ය පුත්‍රයා එන කල පොළොවේ මිසරය අතහැරීමට අවශ්‍ය ඇදහිල්ල සම්භවේද. කලක් මිසරය අත්හැරිය බොහෝ දෙනෙක් දැන් එය තදින් ග්‍රහණය කරගෙන සිටිති. ඊට හේතුව කුමක්ද? ඔවුන් තම ඇදහිල්ලේ දෙනෙත් අහිමි කරගෙන සිටීමයි. අදෘශ්‍යමාන තනන් වහන්සේ දකින්නාක් මෙන් ඔහු ස්ථිරව සිටියේය. මේන් ඇඟවෙන්නේ දේව කැමැත්ත අනුව මෝසෙස් දුක් විඳිමින් සිටියේදී ඔහු අදෘශ්‍යමාන දෙවිතුමන් දකිමින් සිටිය බවයි. සභාවේ ප්‍රථම වේද සාක්ෂිකයා වූ ස්තේපන්ට කල් කැසීමකට මොහොතකට පෙර ඔහු ක්‍රියාහත් වන පරිච්ඡේදයේ 55 වන පදයට අනුව දෙවියන් වහන්සේගේ මහිමයත් දෙවියන් වහන්සේගේ දකුණු පැත්තේ යේසුස් වහන්සේ නැගිට සිටිනවත් දුටුවේය. ශද්‍රක් මේෂක් හා අබෙද්නෙගෝ ගිනි උඳුනේ උණුසුම ඉවසා දරා සිටියේදී නැගින ගිනි ජාලාව තුල අදෘශ්‍යමාන දෙවිතුමන් දුටුවෝය. ඔබ ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේ යහපත් හේවායෙකු මෙන් දුක් විඳීමට පංගුකාරයෙකු වන විට ඊශ්‍රායෙල් තරුණයන් කිනි උදුන මැද සිටින විට නෙබුකත්නේෂර් රජ දුටු ලෙස අන් අය ඔබ තුළ වාසය කරන අදෘශ්‍යමාන දෙවිතුමන්ව දකිනු ඇත. අපි දේව කැමැත්ත මැද්දේ දුක් වේදනා සතුටින් විඳ දරා ගනිමු. අදෘශ්‍යමාන දෙවිඳුන් පොළොවේදී දැක ගැනීම සඳහා ඒවා වනාහි දුර්ලභ අවස්ථාවන් වේ.